අයිබුවන් මම ලක්මාල් වීරසිරි මේ ශාන් අරෝෂ අපි දෙන්න තමයි ලකයිසිකයි YouTube channel එක කරන්නේ අපි දෙන්න මේ වෙනකොට ඉන්නේ ලංකාවේ නෙවෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අපේ ෂෝ එකට ඇවිල්ලා අපි මේ පැමිණිල්ලක් කරන්න තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ මගේ බිරිඳ තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔබතුමන්ලගේ ආයතනයට අපි ওই පහුගිය දවසක අප්‍රේල් පළවෙනිදා ශ්‍රී ලංකාවේ බිෂොප් විද්‍යාලයේ තිබ්බ මෝඩාභිමානී කියන වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව විශාල මතයක් මේ වෙනකොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතිනවා ඒක Facebook පේජ් වලින් තමයි මේ වැඩේ කරන්නේ ඒ කියන්නේ අපි දෙන්නේ ඒක සහභාගී වීම විශාල වරදක් හැටියට හුවා දක්වමින් මතයක් නිර්මාණය කරමින් තමයි ඔවුන් මේ ප්‍රචාරය ගෙනියන්නේ ඉතින් අපි විතරක් නෙමෙයි එතන තව 3400ක් ඇවිල්ලා හිටියා අපි ගියේ ආරාධනාවකට අපි මේ වැඩසටහනට සහභාගී වුණා පමණයි අපි කිසිම ඉදිරිපත් කිරීමක්වත් කළේ නැහැ සහ අපි දෙන්න hina වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සැරිසරනවා ඉතින් අපි ඒ උතර නටාෂා විතරක් නෙවෙයි තව කීප දෙනෙක්ම ඉදිරිපත් කිරීම කරා කොයි ඉදිරිපත් කිරීමක් අතරේ hina වෙච්ච ඡායාරූපයක්ද ප්‍රචාරය වෙන්නේ කියලා අපිවත් දන්නේ නැහැ ඔය නටාෂගේ ඒ සෙග්මන්ට් එක සම්බන්ධව අපි මේ වෙනකොට කිසිම හරි හෝ වැරද්දක මතයක් පළ කරලවත් නැහැ. ඉතින් ඒ Facebook page ඒ කරන ප්‍රචාරය නිසා මේ වෙනකොට අපිට බොහොම නරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා සහ ජීවිත තර්ජන පවා එල්ල වෙමින් පවතිනවා. ඒගොල්ලෝ ප්‍රචාරය කරන්නේ අපිත් බුද්ධාගමට නිග්‍රහ කරා කියන මතය සමාජයේ නිර්මාණය වෙන ආකාරයට අපි එහෙම දෙයක් වචනකින්වත් මේ වෙනකොට අපේ වීඩියෝ එකකවත් අපි දැන් මේ වෙනකොට වීඩියෝ බර ගානක් කරලා තියෙනවා අපේ වීඩියෝ එකකවත් අපි වචනකින්වත් ආගම දහම ගැන මේ ශ්‍රී ලාංකීය මිනිසුන් සංවේදී වෙන කාරණාවන් ගැන අපි කතා බහ කරලා නැහැ අපි ඔය වැඩසටහනට සම්බන්ධ වුණාම පමණයි ඉතින් ඒ පිළිබඳව යම් කිසි විමර්ශනයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ජුනි 13 වෙනිදා ලංකාවට එනවා ඒ ආවහම අපිව ඒ විමර්ශන වලට සම්බන්ධ කරගන්න පුළුවන් අපි මේ දේවල් වලට අපේ උපරිම සහය ලබා දෙන්න සූදානම්. අනිත් එක තමයි මේ මේ page හැම එකකින්ම පෙන්වන්න උත්සාහ කරන්නේ අපි දෙන්නේ ප්‍රේක්ෂකාගාරේ හිටිය අපි ඒවට hina වුණා අපි ඒවට විරුද්ධ වුණේ නැහැ කියන මතය තමයි මේ සමාජයට ගෙනහිල්ල ඉවරලා මේ සමාජය කුපිත කරමින් අපිට විරුද්ධව උසි ගන්නන්න උත්සාහ කරන්නේ. ඉතින් පළවෙනි කාරණාව තමයි අපි දෙන්න hina වෙන ෆොටෝ එකක් තමයි මේ සමාජ මාධ්‍ය සැරිසරන්නේ. ඉතින් ඒ ෆොටෝ එක කොයි දෙයට hina වෙනවද කියලා සඳහනක් නැහැනේ. මොකද ඔය නටාෂා විතරක් නෙමෙයි තව කීප දෙනෙක්ම ඔය වේදිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරා. ඉතින් අපි කොයි තැන hina වෙන ෆොටෝ එකක්ද කියලා කිසිම එකක් නැහැ. එහෙම පුළුවන් නම් ওই page වලට විමර්ශනයේදී පුළුවන් නම් ඔබතුමන්ලා ওই page වලින් ඉල්ලා හිටින්න නටාෂා ඒ කාරණාව කියන මොහොතේ අපි දෙන්න hina වෙච්ච වීඩියෝ එකක්. ඒක කියනකොට අපි ඒකට hina වෙච්ච වීඩියෝ එකක්. ඒක edit එකක් වෙන්න බෑ. ඒක තනි වීඩියෝ එකක තියෙන මොකක් හරි වීඩියෝ එකක්. අනිත් එක තමයි දැන් ඔය SL blog එකෙන් නිකුත් කරලා තියෙන වීඩියෝ එකේවත් අපි නටාෂාගේ ඒ තැනට ඔය නටාෂා බුදුදහමට අගෞරව කරන තැනට hina වෙන එකක් නෙවෙයි තියෙන්නේ. මේ අපි මේ වෙන තැනක hina වෙන ෆොටෝ එකක් තමයි මේ page වලින් මේක share කරමින් මේ මිනිසුන්ව කුපිත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ page ඊටාම නරක වැඩක් මේ කරමින් ඉන්නේ. මේක අපි දෙන්නගේ ලකයිසිකයි කියන brand එකත් එක්ක තියෙන මොකක් හරි තරහක් පරිමහනවා විතරක් නෙවෙයි මේක අපි දෙන්නගේ පවුල් වලට පවා තදින් බලපාන කාරණාවක් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් කාරණාව තමයි කියන්නේ අපි දෙන්න ඒකට විරුද්ධව කතා කරේ නැහැ කියන එක. ඉතින් අපිට එහෙම ප්‍රේක්ෂකාගාරයක 400 500ක් ඉන්න තැනක අපි දෙන්නකොට විතරක් නැකිලා ඉවර වෙලා මේ යන segment එකක් මැද්දේ එහෙම කඩාකප්පල් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිත් ඇවිල්ලා මේ ශේත්‍රයේ ඉන්න අපිත් ප්‍රසංග කරන අය. ඉතින් එහෙම එකක් තමයි ඒ වේදිකාව උඩ සදාචාරාත්මක නැති දෙයක් කියවුණත් අපිට සදාචාරයක් තියෙනවා ඒ වගේ වැඩසටහන කඩාකප්පල් නොකර පාඩුවේ ඉන්න නැකිටලා වෙ නැත්තියයි දහනවා. එතකොට අපි වැඩසටහනේ මුළු වැඩසටහනම බලලා තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ. එතකොට අපි වැඩ මැදින් නැගිටලා ආව නම් ඉතිරි ටික මොකද උනේ කියලා අපි දන්නේ නැහැ නේද? දැන් අපි එතන හිටපු නිසා අපි දන්නවා. ඉතින් අනිත් එක තමයි මේ වගේ ප්‍රේක්ෂකාගාරයක නැකිටලා ඉවර වෙලා අපි දෙන්නෙක් විතර දෙන්නෙක් විතර මොනෝ කරන්නද මේ අපි ගහගන්න යවතන. ඉතින් ඔන්න ඕක තමයි මේ ওই page බොහොම හරි බොළඳ කාරණාවක් ඉස්මතු කරමින් තමයි
මේ ඔය දඟලන්නේ මේ හින්දි චිත්‍රපටි වල අර හින්දි චිත්‍රපටි වීරයෝ වගේ අපි දැන්නට 3400ක් එක ගහ ගන්න එහෙම ඇත්තටම මේ පුළුවන් කමක් නැහැ. ඉතින් මේක ඇවිල්ලා එක්ක පෞද්ගලික තරහක් මත එහෙම නැත්නම් කුමක් හෝ අරමුණක් මත ශ්‍රී ලාංකීය ජනතාව කුපිත කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඒ ශ්‍රී ලාංකීය සමාජය තුල අපි ගැන තියෙන කනසල්ල අපි ගැන තියෙන කේන්තිය වෛරය මේ වෙනකොට තව තවත් උග්‍ර වෙලා තියෙනවා. හේතුව රාජාංගනේ සද්ධාරත්න ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගන්න වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා ජෙරම් නටාෂා සහ ලකයිසිකයි තමයි උන්වහන්සේ වත්තරංගුවට ගන්න කියලා පැමිණිල්ල කරලා තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම පැමිණිල්ලක් කරන්න තියා අපි පොලිසිය පැත්ත පලාදේවත් ගියේ නැහැ. අපි ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ. මේ උද්ගත වෙලා තියෙන තත්වය අපිට පොඩ්ඩක් ඒ කියන්නේ තර්ජනාත්මක ස්වරූපයකට හැරිච්ච නිසා තමයි අපි මේ මොහොතේ පවා අපි මේ පැමිණිල්ල දාන්නේ. මොකද දැන් අපි දෙන්නම ලංකාවේ නැහැ. අපේ පවුලයට මේ වෙනකොට බොහොම තර්ජනාත්මක පණිවිඩ ලැබෙනවා. අපිට Facebook කරහා තර්ජනාත්මක පණිවිඩ ලැබෙනවා. ඒ හැම එකකම ස්ක්‍රීන්ෂොට් අපි ඔබතුමාලට ඉදිරිපත් කරන්නම්. මේ එකම මගේ බිරිඳ ඒ ස්ක්‍රීන්ෂොට් අරගෙන ඇවිල්ලා ඇති. මොන පේජ්ද අපිට මේ මඩ ප්‍රහාර එල්ල කරන්නේ සහ මොන මොන පුද්ගලයින්ද අපිට Facebook හරහා කෙටි පරිමිඩ හරහා අපිට තර්ජනය කරන්න කියන එක ඔබතුමන්ලට අපි ස්ක්‍රීන්ෂොට් වලින් අපි ඉදිරිපත් කරනවා. ඉතින් දැන් මේ වෙනකොට මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය මගේ ලොකු දුවගේ සාමාන්‍ය පෙළ විභාගයට පවා බලපාලා තියෙනවා. මොකද දුව මේ මේ වෙලාවේ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. ඉතින් එයත් බොහොම මානසිකව පෙරලා තියෙන මේ සිද්ධ වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් අපි ඔබතුමන්ලගෙන් ඉල්ලා හිටින්නේ අපි සම්බන්ධව මේ ගෙනියන මඩ ප්‍රචාරය කාගේ උමනාවකට කාගේ අවශ්‍යතාවයකට කාගේ අරමුණක් වෙනුවෙන්ද කරන්න කියන කාරණාව හොයලා බලලා මේ පේජ් ගැන විමර්ශනයක් කළා. අපිට මේ ජීවිත තර්ජන එන තැනට වැඩ කටයුතු කරන්නේ කවුද කියන කාරණාව ගැන විමර්ශනයක් කළා. අපිට ඒකට සාධාරණයක් කරන්න කියන එක තමයි ඉල්ලන්නේ. සහ අපි සම්බන්ධව විමර්ශනයක් කරන්න අවශ්‍ය නම් අපි ජුනි 13 වෙනිදා ලංකාවට එනවා. ඕනම වෙලාවක අපිව අත්අඩංගුවට අරගෙන හෝ අපිට මොන විදිහකින් හරි අපි ගැන විමර්ශනය කරන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් ඔබතුමාලට සහාය දෙන්න සූදානමින් ඉන්නවා. ඊට පෙර 13 වෙනිදාට කලින් අපිව කැඳවන්නට අවශ්‍යයි නම් ඒ ගැනත් අපිට දැනුම් දෙන්න. එහෙමනොත් අපි මෙහි තියෙන මේ සංවිධායක මණ්ඩලයට අපි දැනුම් දීමක් කළා. අපි ලංකාවට වුණත් එන්න ලෑස්ති. මොකද අපි කරපු එකම දේ තමයි අපි ওই වැඩසටහනට සහභාගී වීම. ඉතින් අපි එහෙම වැඩසටහනකට සහභාගී වෙනකොට අපි ඒකේ වේදිකාවේ සිද්ධ වෙන්නේ වේදිකාවේ කියන්නේ මොනවද කියන කාරණාවන් දැනගෙන නෙවෙයි අපි ඔකට සහභාගී වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපිට වගකීමක් දරන්න බෑ ඇත්තටම. අපේ වීඩියෝ එකකින් අපි මොනව හරි වැරද්දක් කරලා තියෙනවා නම් අපිට ඒ සම්බන්ධව වගකීමක් ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔබතුමාලට මේ කාරණාව පැහැදිලි ඇති. අපිට ඕන අපි සම්බන්ධව මේ මඩ ප්‍රචාරය ගෙනියන පේජ් මේ පුද්ගලයන් කවුද කින්ද මන්ද කියලා හොයලා විමර්ශනයක් කළා. මොන කාරණාවක් නිසාද අපිව මේ වගේ අපහසුතාවයට පත් කරන්න කියන කාරණාව පිළිබඳව සොයා බලන්න. විශේෂයෙන්ම අපි ලංකාවට එනකන් අපේ පවුල්වල අයගේ ආරක්ෂාව සපයන්න කියන එක තමයි ඔබතුමාලගෙන් ඉල්ලා හිටින්නේ. මොකද මේ වෙලාවේ විශාල විදිහට බොහොම නරක විදිහට අපිට ජීවිත තර්ජන පවා තියෙනවා. හැම එකම ස්ක්‍රීන්ෂොට් අපි ඔබතුමාලට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76426.60.15 නෙල්සන් 0.77.75.13.48 ලංකා 0.77.07.11.41.5 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ
පුවතකට එහා කී රටගෙනක කුමාක්